අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල දමිල සහ මුස්ලිම් දේශපාලන පක්ෂ විශේෂ සාකච්ඡාවක ආසියාවේ රජින ලෙස නම් කළ ලොව විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවෙන් December අග කොවිඩ් සුනාමියක් රාජ්‍ය ඇමති චන්න අනතුරු අඟවයි උත්සව සමයේදී සංචරණ සීමා පනවන්න රජයේ වෛද්‍ය නිලධාරීන් රජෙන් ඉල්ලයි අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් ගෑස් විකුණන්න බැරුව දර විකුණන ගෑස් අලෙවි නියෝජිතින් මත්ස්‍ය කොටස් සහිත පොහොර හදන හැටි සියත කැමරාවේ සටහන් වෙයි බන්දුලගෙන් අද සිට රුපියල් 100ට අඩුවෙන් සහල් දැන් පමා වැඩි IMF යන්න බෑ හර්ෂ යලිත් අවධාරණය කරයි තොරතුරු දැන ගැනීමේ පනතේ අකල් මරණය ගැන හිටපු ජනපති මෛත්‍රී සොවින් සිගරට්ටුවේ මිල වැඩි වුණාද අඩු වුණාද වාසිය කාටද නාඩා සුදු අලියෙක්ද බුද්ධික ප්‍රශ්න කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් පළත් සභා මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙසත් 13 වන සංශෝධනයට එහගිය බලය බෙදීමක් ලබා දෙන ලෙසටත් රජයට බල කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් පක්ෂවල නියෝජිතින්ගේ විශේෂ හමුවක් අද වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයකදී පැවැත්වුණා මෙහිදී විශේෂයෙන්ම 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් වත්මන් ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් රැගෙන එන බවට ලබා දුන් පොරොන්දු පිළිබඳවත් රාජ්‍ය විසින් සංහිඳියාව ගොඩනැගීම සඳහා පත් කර ඇති කමිටු පිළිබඳවත් අදහස් පළ වී තිබෙනවා කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ පිළිබඳව සිය පක්ෂ සමග තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේදී අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට දෙමළ සහ මුස්ලිම් පක්ෂ නායකින් තීරණය කර තිබෙනවා මෙම සාකච්ඡාව පැය කිහිපයක් පැවති අතර එම සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳව දැනුම් දීමට මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා මෙම විශේෂ සාකච්ඡාව සහ මාධ්‍ය හමුවට ආර් සම්බන්ධන් සීවි විග්නේශරන් රවුෆ් හකීම් මනෝ ගණේෂන් යන මහතුරු නැතුළු දෙමළ සහ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන නියෝජිතයින් සහ පක්ෂ නායකින් එක්ව සිටියා දැනට බලය බෙදා හැරීම පිළිබඳව තියෙන 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ රජය අනුගමනය කරන ක්‍රියාමාර්ගය පිළිබඳව අපි තාම කනස්සල්ලෙන් පිළිකුලෙන් බලා සිටිනවා නව ව්‍යවස්ථාවක් ගෙන එනවයි කියන පොරොන්දුවක් පිළිබඳව කතා කරගෙන හිටියත් ඒ පිළිබඳව කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ නිර්දේශ බලාපොරොත්තුෙන් ලබන අවුරුද්දේ අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවයි කියලා විටින් විට කිව්වත් ඉතාම ශීඝ්‍රයෙන් 13 වෙනි සංශෝධනය පිළිබඳ ඒකට අදාළව මැතිවරණය පවත්වා දැනට අක්‍රිය වී තිබෙන පළාත් සභා ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් බව අපි අවධාරණය කරනවා. ඉතින් ඒ සඳහා පුළුල් සාකච්ඡාවක් අද ඇති කරා. ඊට පරිබාහිරව මධ්‍යම ආණ්ඩුවෙන් නොයෙකුත් උතුරු නැගෙනහිර ඉලක්ක කරමින් පත් කරලා තියෙන ජනාධිපති කාර්යසාධක බලකා කියන නාමයෙන් ඒ ප්‍රදේශයේ වැසෙන ද්‍රවිඩ භාෂා කතා කරන ජනතාවගේ අයිතීන් පිළිබඳව නොයෙකුත් ඇඟිලි ගැසීම් සිදුවෙන්න පුළුවන් කියන අවධානම් තත්ත්වයකුත් පවතිනවා. කිසිම සාකච්ඡාවකින් තොරව තමන්ගේ අභිමතයේ පරිදි තමන්ට ඕමනා හෙන්චයන් පත් කර ගැනීමෙන් මේ වගේ දේවල් පිළිබඳව මේ රටේ වැසෙන සුළු ජන කොටස් වලට යුක්තිය කිටුවේ කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපි අද සෝමාර කරගත්ත ලියේ කෙවිලි ඕමාර කරගත්ත ඒ අනුව අපි ලබන 21 වෙනිදා රැස් වෙලා අද ඕමාර කරගත්ත ලියේ කෙවිලි තාවර කරගෙන අස්සන් තබලා ඒක ජනතාවටත් ලෝකෙටත් ඉදිරිපත් කරනවා. ඒ යෝජනා මාලාව ශ්‍රී ලංකා ආණ්ඩුවටත් ඒ වගේ ඉන්දියානු රජය පදනම් කරගෙන ජාත්‍යන්තර සමාජයටත් මේ වගේ ලංකාව තුල ඉන්න අනිකුත් දේශවල පක්ෂවලට ඉදිරිපත් කරලා සාකච්ඡා ඉස්සරහට අරන් යන්න බලාපොරොත්තු වෙන්නේ. නොබෙදුරු ලංකාව තුල සිංහල සහෝදරවරු සමග එකමුතුව ඒ වගේ සමානත්ව ජීවත් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. බෙදුම්වාදය, අන්තවාදය, ජාතිවාදය, ත්‍රස්තවාදය, රාජරස්තවාදය අවසන් කරමින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. 13 වෙනි සංශෝධනය ගැන අපි වැඩිදුරට සාකච්ඡා කරා. 13 වෙනි සංශෝධනය කියන්නේ අපේ අවසාන බලාපොරොත්තු නෙවෙයි. අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා ලංකා ආණ්ඩුවේ තුල අපි ව්‍යවස්ථාවේ කියන නීතිය ක්‍රියාත්මක කරලා දමිල භාෂා කතා කරන ජනතාවගේ හිත සිත දිනා ගන්න කියලා ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන්න කැමති අපි. 13 වෙනි සංශෝධනය කියන්නේ මේ අතේ තියෙන කුරුල්ලෙක්, ගහේ තියෙන කුරුල්ලෙක් නෙවෙයි. අතේ තියෙන කුරුල්ලා ඉතරම පාවිච්චි කරන්න කියලා කියනවා. ගෑස් ගැන තියෙන විශ්වාසය දැන් දවසින් දවස ජනතාවකෙන් ඈත් වෙනවා. නව මුද්‍රාවක් සහිතව ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කළද දැන් මෙම ගෑස් සිලින්ඩර ආශ්‍රිතවත් පුපුරායම් සහ ගිනි ගැනීම් දිනපතා වාර්තා වනවා. මේ අතර ගෑස් නියෝජිතයින් දැන් ගෑස් අලෙවින් ඉවත් වී දර විකිණීමට පටන් අරන්.
තවමත් කුතුහලයක් පවතින ගෑස් අර්බුදයට කවදා විසඳුමක් ලැබේදයි රටේ ජනතාව බලාගෙන සිටිනවා. ගෑස් ගැන රටේ ජනතාවට තිබුණු විශ්වාසයත් දැන් සිලින්ඩරේ ගෑස් ලීක් වෙනවා වගේ ජනතාවගෙන් ඉතාමත් ඉක්මනින් වාෂ්ප වෙන්න පටන් අරන්. මුලින්ම තිබුණු ගැටලුව වුණේ ගෑස් සංගතිය වෙනස් කර ඇති බවයි. ඒ බව රාජ්‍යමති ලසන්ත අලගියවන්න මහතාත් පිළිගත්තා. නමුත් එන්න එන්නම ප්‍රශ්නේ දිග්ගැස්සෙනවා හැර තවමත් කිසිදු බලධාරියෙකු නිලධාරියෙකු මීට නිසි විසඳුමක් නම් ලබා දෙන්න කටයුතු කර නැහැ. පසුගියදා පාරිභෝගික සේවා අධිකාරිය නියෝග කළේ දෙසැම්බර් 4 වනදාට පෙර මිලදීගත් මුද්‍රාව ඉවත් නොකළ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර ලබා දෙන ලෙසයි. නමුත් දැන් නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර ආශ්‍රිතවත් ගිනි ගැනීම් සහ පිපිරීම් දිනපතා වාර්තා වනවා. මේක හරියට අලුත් වයින් බෝතලයට පරණ වයින් පිරෙව්ව කතාවට සමානයි. ඒ කියන්නේ ගෑස් සිලින්ඩරේ වගේම ගෑස් උත්පරණයි. හැබැයි මුද්‍රාව අලුත්. මේ අද වාර්තා වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම්. මේ ගෑස් ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න ජනාධිපතිවරයාට අවසානයේ කමිටුවක් පවාපත් කරන්න සිදු වුණා. එම කමිටුවේ වාර්තාවත් ලබන සතියේ ලබා දෙන බවයි වාර්තා වන්නේ. විපක්ෂයත් මේ ගැන පැමිණිල්ලක් දාන්න CID-ට ගියා. සමාගම් දෙකටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාද අධිකරණයට ගියා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර ගෑස් මෙරටට ගොඩ බාන්න කිසිසේත් අවසර දෙන්නේ නැති බවයි. ඒත් මේ වන විට ගෑස් සමාගම් ඇමතිවරුන්ගේ කණින් රිංගලා ගිහින් තමන්ගේ මඩිය තර කරගන්න කටයුතු කරනවා. ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නැති සමාගම් දැන් ක්‍රියා කරන්නේ තව තවත් රටේ ජනතාව මුලාවට පත් කරන්න. මේ අතර ගෑස් අලෙවි නියෝජිතින්ට දැන් සිදුව තිබෙන්නේ පවතින තත්ත්වයත් එක්ක දර විකුණන ජීවත් වෙන්නයි. එවැනි සිද්ධියක් අපට වාර්තා වුණේ තලවතුගොඩ ජයවඩනගම ප්‍රදේශයෙන්. ඔහු ගෑස් අලෙවියෙන් ඉවත් වී දර මිටියක් රුපියල් 60 ගානේ විකුණනවා. අලුතෙන් එන අපි වුණා නම් තාම ආවේ නැහැ අපිට. මේ රිටර්න් ආවේ නැහැ. පරණ සිලින්ඩර් වලත් මේ රතු ලේබල් තියෙනවා. මාසය දෙකක් තුනක් වගේ පරණ සිලින්ඩර් ඒවා එල්ටි ආපේ වයස් තියෙනවා. සමහර වෙලාවට පරණ එක ගලවන්නේ නැහැ. ඒක උඩින් මේ රටක් ගහන අවස්ථා තියෙනවා. පාට දෙක තුනක ඒවා තියෙනවා. මේක පොළ තියෙනවා. කළු තියෙනවා. ඒක මේ ඊ පෙරදාපෙ ගන්න වෙන්නේ ගොඩක් නෑ නෑ. පරණ එක මාස දෙක තුනක් ඔක්තෝබර් මාසේ 28 ඉඳන් හරියටම ගෑස් ප්‍රමාණයක් ලැබුණ නැහනේ අපිට. ගෑස් හිගයක් තිබ්බනේ. සාමාන්‍ය ගෑස් සෙල් එක හැදීගෙන එනකොට නැත්තම් මේ ප්‍රශ්නේ පටන් ගත්තා. දැන් නම් කොහොමද ගෑස් ගන්න ඉතින් කට්ටිය මැලි වෙනවනේ. ඉතින් දර ව්‍යාපාරෙත් කරගෙන යනවා එහෙනම්. ලොකු ලොකු ගෙවල් වල පාවිච්චි කරන්නේ දැන් දර පුපුරන්නේ නැහනේ. රජෙන් ලබා දීපු දියර පොහොර කෑන් පිපිරීම් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. මෙලෙස පුපුරා ගිය දියර පොහොර සුනකින් පවා ආහාරයට ගන්න අයුරුද දක්නට ලැබුණා. මේ කාබනික දියර පොහොර හදලා තියෙන්නේ මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිතව කියලයි ඇමති මහින්දානන්ද පවසන්නේ. දඹුල්ල අප වාර්තාකරු සිදු කළ ගවේෂණයකදී අනාවරණය වුණේ ඇතැම් කාබනික පොහොර මත්ස්‍ය කොටස් යොදා සකස් කරන බවටයි. රජය හිතුමතේ ගත් තීරණවලට රසායනික පොහොර තහනම් පැනෙව්වා. ඊට විරෝධය පා ගොවි ජනතාව පාරට බැස්සා. සමහර රසායනික පොහොර ගැස ත්‍රිවස් වුණා. මේ අතරේ රජය දුන් කාබනික කියන පොහොරවලත් විවිධ ගැටලු මත වුණා. කාබනික දියර පොහොර අඩංගු තවත් කෑන් පිපිරීමක් ගලෙන් බිඳුනු වැවෙන් වාර්තා වුණා. ගබඩා තුළම පුපුරා ගොස් ඇති මෙම කාබනික දියර පොහොර අඩංගු කෑන් නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් හමන බවයි ගොවීන් පවසන්නේ. මෙලෙස පුපුරා ගිය දියර පොහොර සුනකීන් ආහාරයට ගන්න ආකාරයද දැක ගන්නට ලැබුණා. කාබනික දියර පොහොර කෑන් පුපුරා යාම පිළිබඳ අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රට පුරා සිදුවන මෙම ආන්දෝලනාත්මක ක්‍රියාවලියෙන් ඔප්පුවන්නේ ආණ්ඩුව නින්දා සහගත ලෙස මෙරට ගොවි ජනතාව රැවටීමට ලක් කර ඇති බවයි විපක්ෂ නායකවරයා එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. ඉතිහාසයේ කිසිදු පාලකේ ගොවි ජනතාවට මෙතරම් දුර්භාග්‍ය ඉරණමක් අත්කර දී නැති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. වත්මන් ආණ්ඩුව බලය ලබාගත් මොහොතේ සිට මෙරට පුරවැසි පරපුර පරීක්ෂණාගාර මීයන් බවට පත්කිරීම සහ අත්නෝමතික තීන්දු හමුවේ සමස්ත රටම බරපතල අර්බුදයකට තල්ලු කර ඇති බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. දියර පොහොර කෑන් පිපිරීම ගැන ඇමති මහින්දානන්ද නම් කිව්වේ මෙහෙම කතාවක්. මේවා ශුද්ධ ජීවිතේ භාවිතෙන් හදන දේවල්. අනිත් එක මේවා මාළු වලින් තමයි මේක හදන්නේ. මොකද මේක ෆිෂ් ටොනික් එක. ඒක තමයි නයිට්‍රජන් වැඩිම තියෙන්නේ. ඉතින් ඒකේ වරදක් නැහැ. ඉතින් ඒ ක්‍රියාකාරීත්වය වැඩිකම නිසා කෑන් කීපයක් පුපුරලා දෙනවා. අපි ඒ ගැන හොයලා බලනවා.
හැබැයි ගොවියෝ ලක්ෂ 8කට පොහොර දෙනකොට ගොවියෝ 4 දෙනෙකුට වෙච්ච කෑන් එක අරගෙන මුළු රටටම වැරදි විදිහට අර්ථකථනය කරන එක සාධාරණ නෑ. ෆිෂ්ටොනික් එකෙන් හදන එක පොඩි මාළු වල පොඩි ගඳක් තියෙන එක මාළු ආශ්‍රිත දේ වලින් තමයි හදන්නේ. ඒක ගොවියෝ ඉදා ඉදලා ලංකාවේ පාවිච්චි කරා. ඒකේ නයිට්‍රජන් හොද ප්‍රතිශතයක් තියෙනවා. ඒක කෘෂිකර්මාන්තයට හොද දේර පොහොරයක්. ටැංකිය පුපුරනවා කියලා කියන්නේ ඇත්තට මේක ස්වභාවික ක්‍රියාවලියක්. ඒ ශුද්‍ර ජීවීන් ක්‍රියාත්මක වෙන්න ගත්තාම මේගොල්ලන් grow වෙනවා. grow වෙන්න ගත්තාම ටැංක එකේ ඇත්තටම ඉඩ මදි වෙනවා. මොකද උෂ්ණත්වය පරිසරික උෂ්ණත්වය ඉහළ යනවත් එක්ක මේගොල්ලන්ගේ වර්ධනයත් වැඩි වෙනවා. ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඒ පිපිරීම් අරවාමය සිද්ධ වෙන්නේ. ගන්න පුළුවන් අඩුම මුදලට තමයි තියෙන කෑන්ස් වලින් තමයි මේවා මේගොල්ලන් මේ ගබඩා කරලා තියෙන්නේ. ඉතා අධික ඝනත්වයක් තියෙන කෑන්ස් ඉතා මිල අධිකයි. මේක ශුද්‍ර ජීවී ක්‍රියාවලියක් නිසා වෙනවා මිසක්ක මේක රසායන ක්‍රියාවලියක් හෝ වෙන යම් අපිට හානිකර දෙයක් නෙමෙයි වෙන්නේ. ෆිෂ් සෝස් කියලා මේක හදන්නේ මේකට සීනිත් යොදා ගන්න. ස්වභාවික දේවල්මයි මේකට භාවිත කරන්නේ. පොළොන්නරුව හතරස්කොටුව ප්‍රදේශයේ කවුඩුල්ල රක්ෂිතයට මායිම්ව පිහිටා ඇති කාබනික දියර පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි මේ. මත්ස්‍යයින්ගෙන් ඉවතලන කොටස් මෙම පොහොර නිෂ්පාදනයට භාවිතා කරන අයුරුද දක්නට ලැබුණා. ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික මෙරටින් හමු වී ඇති බව වාර්තා වනවා. එම මැණික්ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන බව සඳහන් ක්වීන් ඔෆ් ඒෂියා ලෙස මෙම නිල් මැණික නම් කර තිබෙනවා. තනි ස්ඵටිකයක් ලෙස පවතින ලොව විශාලතම ස්වභාවික කොරන්දම් වර්ගයේ නිල් මැණික මෙරටින් හමු වී තිබෙනවා. ඒ රත්නපුර බටුගෙදර ප්‍රදේශයෙන් කිලෝග්‍රෑම් 310ක් බර ඇති නිල් සුදු පැහැයෙන් යුත් මෙම මැණික නම් කර ඇත්තේ ක්වීන් ඔෆ් ඒෂියා ලෙසයි. තනි පාෂාණයකින් නිර්මාණය වීම නිසා ඉහළ වටිනාකමක් සහිත එම නිල් මැණික 15 ලක්ෂයකට අධික කැරට් සංඛ්‍යාවකින් සමන්විත බවයි එහි හිමිකරුවන් සඳහන් කළේ. මේ අතර මෙම මැණික හොරණ ප්‍රදේශයේ තැන්පත් කර ඇති අතර අද පෙරවරුවේ එය මුල් වරට මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණා. කොරොන්නම් පැමිලි එක සහ සපාය පැමිලි එකේ විශාල ගලක් කිලෝ 310ක් පර ඇති ගලක් කැරට් වලින් ගත්තොත් කැරට් 15ක් සමාන 1000ක් වෙනවා. තනි ගලට පිහිටපු තනි ගලක් වගේ තමයි දැනට පේන්නේ. දැනට මේක ඇතුලේ කපල කොට බැලුවොත් ඇතුලේ හොඳ පිරිසුදු ගල් තියෙන පුළුවන්. දැනට අපිට පේන විදිහට පිරිසුදු ගල් ගලක් දෙකක් එළියට පේන්න තියෙනවා. අනිත් ඔක්කොම තනි විශාල පෙබල් එකක් ලොකු විශාල තනි ගලකට පිහිටලා තියෙනවා. මේක ඒ තනි ගලකට පිහිටපු මෙහෙම කොරොන්නම් පැමිලි ගලක් ලෝකෙ කොහෙවත් හම්බෙලා නැහැ. මේ ගලේ නම කොරොන්නම් සපාර එකක්. ඒක ගෙවුඩක් තියෙනවා ඇතුලේ. පිච්චුපුවාම තනිකර නිල් පාට එනවා. මේ මෙච්චර ලොකුව හම්බෙලා නැහැ. මගේ ගවේෂණවල හම්බු වෙච්ච වැදගත්ම ඛනිජයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. අද දැනට වාර්තා වෙලා තියෙන ලොකුම කොරන්ඩම් ඛනිජය. එතකොට අපි මේක ලෝකෙට මේ වෙලාව ඉදිරිපත් කරන්න තීරණය කරේ දැනට මේ ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා. අපි විශ්වාස කරනවා රටේ ජනතාවගේ වාසනාවට මේක ඉහළ ගැණුම් කරුවෙකුට ලබා දෙන්න ලෝකේ. මේක මේ ලෝකේ ලොකුම එක නිසා මේක මේ විදිහට තියන්න තමයි අපි තීරණේ. මීට පෙර මැණික් පොකුරු, මැණික් නිදි සහ විශාල මැණික් ගල් පිළිබඳ පසුගිය කෙටි කාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් තොරතුරු වාර්තා වුණා. ඇතැම් පිරිස් චෝදනා කළේ එවැනි මැණික් පොකුරු සහ පසුගිය කාලයේ වාර්තා වූ විශාල මැණික් ගල් පිළිබඳ කතා ජනතාව මුලා කරවන්නක් බවයි. රත්නපුරෙන්ම හමු වූ බව පැවසුණු මැණික් පොකුරු විදේශීය රටකට අලෙවි කළාද, ඉන් ලැබුණු මුදල් කොපමණද ජනතාව මෙතෙක් දන්නේද නැත. ලොව අතිශය වටිනා මනරම් ආකර්ෂණීය මැණික් අපේ රට තුළ පවතින බවද සඳහන් කළ යුතුමයි. එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට පාරිභෝගිකයින්ට සහනදායි මිලකට සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රසක් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ සතස හරහයි. මෙවර උත්සව සමය වෙනුවෙන් ජනතාවට සහන ලබා දීමට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට සතුස හරහා භාණ්ඩ රසක් සහනදායි මිලට ලබාගත හැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. විශේෂයෙන් සහල් වර්ග කිහිපයක් රුපියල් 100ට වඩා අඩු මුදලකට ලබා දීමටයි තීරණය කර ඇත්තේ. නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50කටත්, කීරි සම්බා වෙනුවට භාවිත කළ හැකි සම්බා කිලෝවක් රුපියල් 130කටත් ලබා දෙනවා. එක් පුද්ගලයෙකුට කිලෝ 5 බැගින් සතුස හරහා මිලදී
ගත හැකි. දෙසැම්බර් 31 වනදා දක්වා තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළඳපොළ මිලට වඩා අඩු මිලට සතුස්ස හරහා ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ. අද සිට ජනතාවට අඩු මුදලට ලබා දෙන භාණ්ඩ සම්බන්ධයෙන් අදහස් දක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා. අද වන විට නාඩු කිලෝවක් රුපියල් 99.58 අපි දෙනවා. මේ වන විට හොඳම වර්ගයේ සම්බා රුපියල් 130කට අලෙවි කරනවා. ඉස්සෙල්ලා තිබුණ චෝදනාව සතුස්ස මගින් මේ භාණ්ඩ අලෙවි කරන්නේ කිලෝ 3ක් කියලා. දැන් කිලෝ 5ක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ සමග ලබා ගන්න පුළුවන් භාණ්ඩ වර්ග 55ක් තියෙනවා. වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු. සීනි රුපියල් 125ට තියෙනවා. දෙසැම්බර් 31 වෙනකන් ඒ මිල මම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. සතුස්ස හරහා අඩු මුදලට භාණ්ඩ අලෙවි කිරීමත් සමග වතුකරේ ජනතාව අද විශාල වශයෙන් තලව කෙලේ සතුස්ස ශාඛාවට පැමිණ සිටියා. ඔව් 99 අද ගණන් අඩුයි. තව තියෙනවා හාල් වර්ගයක්. ඒව නම් බැලුවේ නෑ මොනවද කියලා. ගත්ත කෝරා දෙක විතරයි. කෝරා පහක් දෙනවා එච්චරයි. අපි කන්නේ රතුවා. ඒක ඇත්තෙම නෑ දෙපැත්තේ. සම්බහල් නෑනේ. අනිත් එක නාඩු විතරයි. 99.50ට ගන්න තිබ්බා. TV එකේ කියනවා කිරි සම්බ තියෙනවා කියලා. නුන් තැවිලා බලනකොට කිරි සම්බ නෑ. හාල් තිබ්බා 99. හාල් කිලෝ 5 දෙන ඉඩ වැඩි දෙන්නේ. හාල් විතරයි ගත්තේ. සල්ටි තියෙනවා. ඒක ලොකු සාණයක් මේක. දැනට හාල් විතරයි ගත්තේ. මේ අතර තඹුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානයේ අද පැවති එළවලුවල මිල ගණන් පිළිබඳව වෙළඳුන් මෙලෙස අදහස් පළ කළා. බොන්ජි 250 රුපියල් 100ෙන්, එවගේම බටු යනවා 75න් 250, කැරට් යනවාද 125න් විතර, මෑකරල් නම් 60න් යන්නේ, රාබු යනවා 60න් වගේ 250, ගෝවා 250 100න් යන්නේ, වැටකුළු යන්නේ 60න්, කැකිරි නම් කිලෝ එක 60න් යනවා, වට්ටක්කා 560න් යනවා. ලිස් 250 100න් යන්නේ, කැරට් 250 120න් යන්නේ. අද නම් ටිකක් හුඟක් වැඩි වෙලා තියෙනවා කැරට් ලිස් ගෝවා ඒ ටික ඔක්කොම නුවරේලි බඩු ටික බොන්ච් එහෙම හුඟක් මිල ගිහින් තියෙනවා අද. ඒකට හේතුව මොකක්ද? බඩු නැතිකම තමයි. මාකට් වල තියෙන බඩු ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒට උඩු ගන්න දෙනවා අඩුයි. අඩුයි කියන්නේ මිල ගණන් වැඩි නිසා මිනිසුන්ට අතේ සල්ලි නැහැ. ඉතින් බොහොම ගෑම් 100 හමාර තමයි ඒක හරයි යන්නේ. අරන් ගිහිල්ලා වේල්ට එදා ඇටියට හරයි යනවා තමයි කරන්නේ. රටේ ප්‍රශ්න විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට වත්මන් ආණ්ඩුව පමා වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අභියෝග කරලා තියෙනවා මට එන්ඩ එතුමත් එක්ක විවාදයක් කරන්න. මේ රට පත් වෙලා තියෙන ආර්ථික අභියෝගයෙන් මුදවගන්න ජාත්‍යන්තර මූල අරමුදලට යන්න ඕනද නැද්ද කියලා. දැන් මම බන්දුල ඇමතුමාටත් මේ රටේ සියලුම දෙනාටත් බැසිල් ඇමතුමාටත් ජනාධිපතිතුමාටත් නිවාඩ් කබ්‍රාල්තුමාටත් අහන් ඉන්න ඕන හැමෝටමත් 2020 නොවැම්බර් මාසේ අවුරුද්දකට කලින් හරියට මේ කතාව කිව්වා. කිසි කෙනෙක් අපිව ඇහුවේ නැහැ, විශ්වාස කරේ නැහැ. දැන් අද වෙනකොට රට අන්තිම අමාරු තැනට වැටලා තියෙනවා. අපිට ආරංචි හෙට නැවතත් කැබිනට් එකේ සාකච්ඡා කරන්න යනවලු IMF එකට යන්න ඕනද නැද්ද කියලා. ඇයි දෙයියනේ, ඔක ඔච්චර සාකච්ඡා කරන්න දෙයක් නෙමෙයි. හරි මෙලහට IMF එකට ගියා නම් අවුරුද්දකට කලින් මේ ප්‍රශ්නේ මෙහෙම දුර දිග යන්නේ නැහැ. හරි දැන් අද IMF එකට ගිහිල්ලා පරක්කු වැඩි. බන්දුල ගුණවර්ධන මැතිතුමාට මම කියනවා ඔබතුමාත් එක්ක දැන් මට වාද විවාද කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමාලා කරුණාකරලා ගිහිල්ලා හෙට වාද විවාද කරන්න කැබිනට් එකේ ගිහිල්ලා කියන්න ඔවුන් අපි මේ ගත්ත තීරණය රිවර්ස් කර ගන්න ඕනේ. චණ්ඩිකමට මේක කරන්න බෑ. මේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයකට දැන් මේ රට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් එහාට යන්න බෑ. අතේ දැන් ඩොලර් මිලියන 1000ක්වත් නැහැ ත්‍රවශීලී මුදල්. තොරතුරු දැනගැනීමේ පනතේ අකල් මරණය පිළිබඳව දැඩි ලෙස වේදනාවට පත්ව සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට දැඩි වේදනාවට පත් වෙලා තියෙන කාරණයක් තමයි මේ තොරතුරු දැනගැනීමේ පනත අකර්මණ්‍ය කිරීම. දැන් අද ආරංචි විදිහට කොමසාරිස් කෙනෙක් හරියට නැහැ, කොමිසම නැහැ. ජාත්‍යන්තර වශයෙන් මගේ කාලේ විශාල සහයෝගයක් ලැබුණේ ඔය තොරතුරු දැනගැනීමේ පනත වැනි අපි සම්මත කරපු නීති රීති නිසා. ඒක තමයි ඒකේ ඇත්ත தত্ত্বය. 19 සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා, මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත, මේ වගේ මහා ලොකු ලයිස්තුවක් මට කියන්න පුළුවන්. අල්ලස්සා දූෂණ විමර්ශන පනත අලුතෙන් ගෙනාවු එක, ඒ වගේම අල්ලස්සා දූෂණ වැළැක්වීමේ නව පනත, ඒක මොකක් අය දන්නේත් නැ. ජාත්‍යන්තරත් අපි දෙස බලන්නේ, රටේ ජනතාව ආණ්ඩුව දෙස බලන්නේ. මේ සියලු දේ සිදුවිය යුත්තේ ඒ ජනතාවාදී ප්‍රජාන්ත්‍රවාදී පසුබිමක් තුලයි. ඒක තමයි ඒකට අවශ්‍ය වෙන්නේ. ඒවයි ඉතින් ඔය දන්නද සමහරවල් ගෙවල් වල ඉතින් අම්මයි තාත්තයි දරුවෝ 4 දෙනා ඉන්න කොට එක එක ළමින්ට එක එක විදිහට වෙනස් කරනවා. ඒක උඩ සමහර පොල්ලු පැනලා යනවා. ගෙදර ඉන්න කෙල්ල සමහරට දන්නේ නැතුව
වෙන මිනිහෙක් එක්ක යනවා. ඒවත් ඔක්කොම එකට තියා ගැනීම අම්මගේ තාත්තගේ සිතුවම් තමයි. ඒ විදිහට ඉතින් මේවා කරෙන්න ඕන. දෙසැම්බර් මස අගවන විට කොවිඩ් සුනාමියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ නිසා බූස්ටර් එනත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එළිපිද උත්සව සමයේ ගමන් බිමන් යාමට පෙර කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හිවත් බූස්ටර් එන්නත ලබාගත යුතු බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. වයස අවුරුදු 30ට වැඩි පුද්ගලින්ටද කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව ලබා දීම පසුගියදා ආරම්භ වුණා. තමන් ජීවත් වෙන ස්ථානයට සමීපව තියෙන එහෙම නැත්නම් තමන්ට පහසු ඕනම එන්නත් කරන මධ්‍යස්ථානයකට ගිහිල්ලා බූස්ටර් එන්නත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ෆයිසර් එන්නත තමයි අප බූස්ටර් එන්නත හැටියට ලබා දෙන්නේ. අප බූස්ටර් එන්නත ලබා දීම කඩිනම් කරන්න තීරණය කරන්න ප්‍රධානම හේතුව වුණේ අප දන්නවා මේ දෙසැම්බර් මාසයේ අන්තිම සති දෙකේදී රටේ හුඟ දෙනා බොහෝ දෙනා විවිධ තැන්වල ආගමික සිද්ධස්ථානවලට යනවා, විනෝද චාරිකා යනවා, තමන්ගේ නෑහිතවතුන්ගේ ගෙවල් වලට යනවා. මේවා සීමා කිරීමේ අවශ්‍යතාවක් අපි හිතන්නේ නැහැ තියෙනවා අය කියලා. ඒක නිසායි ඒ ගමන් යන්න ඉස්සර වෙලා බූස්ටර් එන්නත ලබා දෙන්න තීරණය කරේ. හැබැයි බූස්ටර් එන්නත ලබා ගන්නෙ නැතුව විනෝද වෙන්න ගියොත්, ආගමික කටයුතු වල නියැලෙන්න ගියොත්, සමූහික වශයෙන් ජන ඒකරාශි වීම සිදු වුණොත් එහෙම උද්ඝෝෂණ වුණා. අන්තිමට අපිට ආයි දෙසැම්බර් මාසේ අන්තිම සතියේ සුනාමියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. කොවිඩ් සුනාමියකට ලෑස්ති වෙන්න වෙනවා. මේ අතර වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. අවුරුදු 20ට වැඩි ශ්‍රී ලාංකිකයෙක් නම් එන්නතේ දෙවනි මාත්‍රාව අරගෙන මාස 3කට වැඩි නම් ශ්‍රී ලංකාවේ එන්නත් ලබා දෙන ඕනම ස්ථානයකින් එන්නත් ලබා ගැනීමට ඔබ සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා. රට තුළ පවතින කොවිඩ් අවදානම සලකා එළඹෙන උත්සව සමයේදී සංචරණ සීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධාරණය කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අප කළ විමසීමකදී ඒ පිළිබඳ සඳහන් කළා. මේ උත්සව සමය සමගම ජනතාවගේ සංචරණයන් වැඩිවීම පෙනී යන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සමගම කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ අවදානම වැඩි වෙනවා. මේ උත්සව සමය අනිවාර්යයෙන්ම සංචරණ වැඩි වෙන සමයක් බව රජය දන්නවා. ඒක අපි අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වසංගත රෝගාංශයේ වහම කැඳවලා ඔවුන්ගේ නිර්දේශ ලබා ගත යුතුයි. මේ උත්සව සමය තුළ සංචරණ සීමා ඇති කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් නැත්නම් රජයේ පාර්ශ්වයෙන් කරන්න පුළුවන් මොනවද කියලා දැනගන්න. නව වසරක් උදා වීමට ඇත්තේ තවත් කෙටි කාලයක් පමණයි. කොවිඩ් වසංගතයකින් තොර රටක් නව වසරට පිළිගැනීමට නම් අපි සියලු දෙනා නිසි සෞඛ්‍ය පිළිවෙත් වඩාත් වගකීමෙන් යුතුව ඉටු කළ යුතුයි. දුම්පැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට රජය පසුගියදා අයවැයෙන් තීරණය කළා. ආදායම් වැඩි කර ගැනීම සඳහා රජය මෙවැනි පියවරක් ගත්තද එහි සම්පූර්ණ වාසිය රජයට නොලැබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරේ මහතා පවසන්නේ. දුම්පැටියක මිල රුපියල් 5කින් වැඩි කරන්න පසුගියදා අයවැයේදී තීරණය කළා. ඒත් මේ රුපියල් 5න් රජයට ලැබෙන්නේ රුපියල් 345ක් පමණක් බවත්, දුම්කොළ සමාගම් වලට රුපියලකට වැඩි මුදලක් ලැබෙන බවටත් මේ වන විට හෙළිවෙමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, සිගරට් මිල රුපියල් 5කින් ඉහළ දමද්දී තවත් කාණ්ඩවල සිගරට් මිල රුපියල් 20 සිට රුපියල් 10ක් දක්වා අඩු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා හෙළි කළා. මේ නිසා BDI සිගරට් එකයි දැන් සමාන මිලකටයි යළවි වෙන්නේ. මෙහෙම වෙද්දී දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරිය නාටා මොකද කරන්න කියන එක ප්‍රශ්නයක් බව බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා. නාටා සුදු අලියක් වී ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ. මිලිමීටර් 60, 68, 73, 85 කිය සිගරට් මත බදු අය කිරීමේ ක්‍රමවේදයක් එක්ක දන්නෙම නැතුව සමහර සිගරට්ුවක මිල රුපියල් 5කින් වැඩි වෙද්දී මිලිමීටර් 60ට අඩු සිගරට්ුවක මිල තිබුණ රුපියල් 20යි අද වෙනකොට රුපියල් 10ක් බවට පත් වෙලා තියෙනවා. රුපියල් 10ක් බවට පත් වෙලා තියෙනවා. මේ රටේ දළ වශයෙන් සිගරට් බිලියන 2.3ක් වාර්ෂිකව විකිණෙනවා. බීඩී මිලියන 3ක් පමණ විකිණෙනවා. දැන් බීඩී එක මිලයි සිගරට් එක මිලයි සමාන කරලා තරුණ පරපුරට ළමා පරපුරට ආණ්ඩුව දෙන්න බලාපොරොත්තු වෙන ආදර්ශ මොකක්ද? නාට ආයතනය දැන් සිගරට් එක මිල අඩුවීම කියන කාර්යයේදී මොකද්ද ගන්න ස්ථාවරය කියලා අපි දැනගන්න කැමතියි. මට හිතෙන්නේ මේ තීන්දුවත් එක්ක රජය විසින්ම, මුදල් අමාත්‍යාංශ විසින්ම
නාටායතනය අර්බුදයකට යවලා තියෙන සුදු අලියෙක් බවට පත් කරලා තියෙනවා. පවතින බදු ගැටලුව විසඳීමට රජය මැදිහත් වන බව මෙහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී එදින ප්‍රකාශ කළා. කෙසේ වෙතත් දුම්බැටි සම්බන්ධයෙන් වන මෙම ගැටලුව පිළිබඳව දුම්කලහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නාටා කඩිනමින් පිළිතුරක් ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කැටියෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හා පොලන්ත තානාපති ඇඩම් බුරකොව්ස්කි මහතා අතර හමුවක් පසුගියදා පැවැත්ුණා. වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් දහසක දෛනික වැටුප ලබා දෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් වතු කම්කරුවන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ තලවකැලේ ලිදුල නගරයේදී උදුරුවේ ඥානේන්ද්‍ර හිමියන්ගේ ජන්මදිනයේ නිමිති කොටගෙන ගැබිනි මවුවරුන්ට අත්‍යවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම අද සිදු කෙරුණා. මෞස කැලේ සහ කාසල්රි ජලාශවල එක්රැස් වී ඇති කැලි කසල ඉවත් කිරීමේ වැඩසටහනක් අද පැවැත්ුණා. ඒ හැට නොටන් බ්‍රිජ් සහ මස්කෙලිය යන පොලිසිය කබද්දවයි. අනවසර ලෙස දෙවිතෙල් ලංඝනයක් පවත්වාගෙන ගිය සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. කිසිදු බලපත්‍රයක් නොමැතිව වසර පහක කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මුල් ඒරියාව පොලිසිය සිදු කිරීමට නියමිතයි. අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් හැඩ නුවර ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. එහි ගමන්ගත් කාන්තාවක් ඇතුළු කුඩා ළමුන් දෙදෙනෙකුට බරපතල තුවාල ලබා ඇති බවයි දිඹුල පතන පොලිසිය පවසන්නේ. අකුරැස්ස කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ බෝපිටිගමුව ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරින් තවත් එක් පුද්ගලයෙකු තුවාල ලබා කඹුරුපිටියේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් පසු බස් රථය කිරින්ද නගරයට ගෙන ගොස් අලාභ හානි සිදු කර තිබෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ප්‍රවෘත්ති අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.